මිනිසාගේ පරම යුතුයකම මිනිසාට සේවය කිරීම යන්න දිවංගත අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ උදාන වාක්‍ය විය. එදාට මෙන්ම අදටත් හෙටටත් එය කොතරම් නම් කාලෝචිත වූවක්ද? කෙසේ වුවද අද දේශපාලනය සිල්ලර වී හමාරයයි කෙනෙකුට සිතන්නට කොතරම් උදාහරණ මෑත කාලීන ඉතිහාසයේ සපයා ඇද්ද? මහජනතාවට දේශපාලනය ඉතාම ජනප්‍රිය හා වෙටක හාස්‍යෙන් හා උපහාසයෙන් රසවිඳින සමාජ මාතෘකාවක් වී හමාරය. දේශපාලනය තරම් මිනිස් වර්ගයාට පුළුල්ව සේවය කිරීමට ලැබෙන වෙනත් ක්ෂේත්‍රයක් නොවන තරම්ය. වෛද්‍ය වෘත්තිකයෙකුට සේවය කළ හැක්කේ එක් ඛණ්ඩයකට පමණි. ඒ රෝගීන්ටය. සෑම වෘත්තිකයෙකුටම සුවිශේෂී එක් සේවාවක් පමණක් සැපීමට හැකිවේ. සමස්ත ජනවර්ගයාගේම ඕනෑම ගැටලුවකට හෝ උපතේ සිට මරණය දක්වාම සේවය කිරීමට හැක්කේ දේශපාලඥයාටය. එවන් දේශපාලඥයන් සොයා යාම කලුණික සෙවීමක් වූ සමාජ වටපිටාවක ශ්‍රී ලාංකේය දේශපාලනයේ පූර්වාදර්ශී චරිතයක් කළුගන් තොටින් හමුවන්නේය. කුමාර වෙල්ගම නම් පෙරලිකාර තරුණ දේශපාලඥයාට නැති බැරි එකාට උපකාර කරන පරාර්ථය කියා දෙන්නේ ඔහුගේම පියාය. කොළඹ හෘද රෝග ඒකකය අරඹන්නට ව්‍යාපාරික ප්‍රජාව එක්රොක් කරගනිමින් එවකට මූලිකත්වය ගන්නේ එස්.ඒ. වෙල්ගම ශ්‍රීමතානන්ය. ව්‍යාපාර තුලින් උපයන මුදලින් කොටසක් නැති බැරි එකාට දෙන්නට එස්.ඒ. වෙල්ගම ශ්‍රීමතානන් මැලි වූයේ නැත. ගමේ එකාට ඉගෙන ගන්නට පෞද්ගලික මුදලින් හොරවල දියපත්තුගම කනිෂ්ඨ විදුහල එතුමා හදා දුන්නේය. වැද්දෑව එස්.ඒ. වෙල්ගම මාතෘ නිවාසය, දියපත්තුගම දිව්‍යාලෝක විහාරය ගමේ මිනිස්සුන්ට තනා දුන්නේය. පියාගෙන් ලැබුණු ආදර්ශයත්, උපතින් ලැබුණු ධනයත්, පෙරලිකාර තරුණ අදහසුත් කැටි කරගත් කළුගන්තුට මහා දේශපාලන ප්‍රතිරූපය කුමාර මහත්තයාය. කළුගන්තුට කොමලියගෙන් වටවුණු කළුතර දිස්ත්‍රික්කයේ අස්සක් මුල්ලක් නෑර කුමාර මහත්තයා ඇවිත ගියේය. කුමාර මහත්තයාව නොදන්නා කළුගන්තුට මිනිහෙක් නැත. පුදුමය, කළුගන්තුට හැම මිනිහෙකුගේම නමින් ආමන්ත්‍රණය කරන්නට තරම් කුමාර මහත්තයාට මතකය. කුමාර මහත්තයාගේ දේශපාලනය ජනතා සිතුම් පැතුම් හා බද්ධ වී ඇත්තේය. කළුගන්තුට මිනිසුන්ගේ ජීවන රිද්මය කුමාර මහත්තයා හොඳින් හඳුනා ගත්තේය. කුමාර මහත්තයාට මිනිසුන්ගේ දුක, සතුට, කඳුල හොඳට දැනෙන්නේය. 1982 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගලවත්ත සංවිධායකවරයා වශයෙන් බණ්ඩාරනායක මැතිණියගෙන් දේශපාලන අත්පොත් තබන කුමාර මහත්තයා දැන් ජාතික මට්ටමේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු වී හමාරය. ඔහුගේ ජනතා සේවය දශක තුනක්ද ඉක්ම ගොසිනි. අතිගරු ජනාධිපතිතුමන් සභාපතිත්වය දරන රට කරවන පක්ෂයේ උපසභාපතිවරයා කළුගන්තුට මිනිසුන්ගේ කුමාර මහත්තයාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායකයාය. කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයාය. වසර 30කට වැඩි ජනතා සේවයේ වෙනුවෙන් කුමාර මහත්තයාට ලැබුණු නම්බුනාම තනතුරු මේවාය. අද ඔහු රටේ ප්‍රවාහන අමාත්‍යවරයාය. රටේ ප්‍රධාන පෙළේ කැබිනට් ධුරයකට උඩින් පහත් නොවුණු කුමාර වෙල්ගම නම් දැවැන්ත දේශපාලන ප්‍රතිරූපය විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය, කර්මාන්ත සංවර්ධන හා ත්‍රිවිධ හමුදා පොලිස් සුබසාධන අමාත්‍ය ධූරය දරමින් දිගු ගමනක් ආවේය. කුමාර මහත්තයා හොරකම් නොකළේය. ඔහුගේ දේශපාලන ගමනේ වංචාව, කොමිස් ගැහිල්ල, මුදලට රැකියා දීම තරයේ හෙලා දැක්කේය. නීතිය අතට නොගත්තේය. වාසිය අවාසිය වෙනුවෙන් පක්ෂ මාරුණ කළේය. තනතුරු නම්බුනාම වෙනුවෙන් තමන්ට බලය දුන් ජනතාවගේ මතය පාවා නොදුන්නේය. 1994 වර්ෂයේ දියවන්නාවෙන් එතරව උත්තරීතර පාර්ලිමේන්තුවට යන
සාන්ත කුමාර වෙල්ගම නම් තරුණ පෙරලිකාර දේශපාලඥයා වසර 30කට වැඩි දේශපාලනයේ තමන්ට ඡන්දය දුන් ජනතාවට උත්තරීතර ලෙස සේවය කොට ඇත්තේය. අඳුරේ සිටි කළුගන්තුට බොහෝ මිනිසුන්ගේ කුප්පිලාම්පුව වෙනුවට විදුලිය දුන්නේ කුමාර මහත්තයාය. වෙරකියාවෙන් පෙරුණු කළුගන්තුට තරුණ ජවය රජයේ සේවයට ගෙන ගියේ කුමාර මහත්තයාය. සංස්ථා, මණ්ඩල, සමාගම්, උසස් මට්ටමේ පෞද්ගලික ආයතන කළුගන්තුට තරුණ පිරිසෙන් පුරවාලමින් කුමාර මහත්තයා මිනිසුන්ට සේවය කළේය. එය කළුගන්තුට මිනිසුන් හොඳින්ම දන්නේය. ඉවත දමන දුම්රිය චැසි යොදාගෙන පස් දුම් රට දුෂ්කර මාර්ගවල පාලම් හැදුවේ කුමාර මහත්තයාගේ අදහසකට අනුවය. රටපුරා ග්‍රාමීය මාර්ගවලට ඔහු ලංකම බස් දැම්මේය. කළුගන්තුට සියලු මාර්ගවලටද කුමාර මහත්තයා හැකි උපරිමයෙන් ප්‍රවාහන සේවා පුළුල් කළේය. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු තනතුරු නම්බු නාමවල දිවුරුම් දෙන්නට කොළඹට එන බොහෝ දේශපාලඥයන්ට නැවත ගමට යන්නට අමතක වීම සුලභය. කොහේ කොතන ගියත් හැන්දෑවට කුමාර මහත්තයා නියත වශයෙන්ම හොරවලට එන්නේය. මන්ද කුමාර මහත්තයා කළුගන්තුට මිනිසුන් හා බද්ධ වී ඇත්තේය. අලුත් අවුරුද්දට ඇඳුම් ගන්නට කුමාර මහත්තයා යුරෝපයට සිංගප්පූරුවට නොගියේය. කුමාර මහත්තයා සුර සැපසොයා නිතර නිතර එතර සංචාරවල නිරත නොවිය. බුලත් විටක් හපමින් බුලත් හුරුල්ලක් රැගෙන ඩෙනිස්ටන් වත්තට එන ගැමියා පිළිගන්නට අලුත් අවුරුද්දදා කුමාර මහත්තයා සතුටින් බලා උන්නේය. අවි අමෝරාගත් ආරක්ෂක බටයින් කුමාර මහත්තයා වටකර නොගත්තේය. කුමාර මහත්තයා හමුවන්නට තරාතිරමක් නැත. ඕනෑම කෙනෙකුට ඔහු ළඟට ලංවිය හැක. අව්වට වැස්සට දුක් විඳිමින් ජීවිකාව ගෙවන කළුගන්තුට ගැමියාගේ දහඩිය ගඳට කුමාර මහත්තයාට කේන්ති නොගියේය. පාන්දරින් අවදි වී ඇඳිරි වැටුණු පසු ගෙදරට එන රාජ්‍ය සේවකයා වෙනුවෙන් ප්‍රවාහනය පුළුල් කරන්නට කුමාර මහත්තයා කෝච්චියේ ගියේය. දකුණු බඩ දුම්රිය මාර්ගයේ ඉදිකරමින් රාජ්‍ය සේවකයාට ඉමහත් සහනයක් දෙන්නට කුමාර මහත්තයා පියවර ගත්තේය. මනුෂ්‍යත්වය, නියතමානීකම, ගමීකම, ජනතා සේවය කුමාර වෙල්ගම නම් මහා දේශපාලන ප්‍රතිරූපයේ කැපී පෙනෙන්නේය. ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු ලෙස මධ්‍යම ආණ්ඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා දැවැන්ත වැඩ කොටසක් කුමාර මහත්තයාට පැවරී ඇත්තේය. මධ්‍යම ආණ්ඩුවේ මෙන්ම පළාත් ආණ්ඩුවේ බලයද එක්සත් ජනතා නිදහස් සන්ධානය සතුවීම කිසිවෙකුට වැළැක්විය නොහැකිය. බස්නාහිර පළාත් ආණ්ඩුවේ සේවාව කළුගන්තොට මිනිසුන් වෙනුවෙන් කරන්නට කුමාර මහත්තයා අලුත් මුහුණක් ඔබ ඉදිරියට රැගෙන විත්තත්තේය. ත්‍රස්තවාදයේ පරාජයකොට ශ්‍රී ලාංකේයේ ජාතියක් ලෙස ලබාගත් විස්මිත විජයග්‍රහණයේ විවිධ තැන් හාරා අවසමින් රාජ්‍ය නායකයා විදුලි පුටුවට ගෙන යාමට උත්සාහදරන ඊනියා මතවාදීන්ට පාඩමක් උගන්වන්නට 2014 පළාත් සභා මැතිවරණය බෙහෙවින්ම වැදගත්ය. එම මැතිවරණයෙන් කළුගන්තුට මිනිසුන්ගේ සේවය වෙනුවෙන්ම කැප වූ වෙල්ගම පරපුරේ තුන්වන පරම්පරාව ඉදිරියට රැගෙන යන්නට කළුගන්තුට මිනිසුන්ට අවස්ථාව හිමිව ඇත්තේය. අමිත් සෙනල් වෙල්ගම නම් ඔහු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මැතිතුන්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාය. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ සෙනල් වෙල්ගමයන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකි. එංගලන්තයේ බැරිස්ටර් විභාගයේ සවත්වන ඔහු නීතිවේදියෙකුද වේ. කළුගන්තොට ගොඩනගන දේශපාලන පෞරුෂයේ දෙවන පරපුර 2014 පළාත් සභා මැතිවරණයෙන් ඔබ ඉදිරිපිට සිටගෙන ඇත. සෙනල් වෙල්ගම නම් තරුණයාට දේශපාලනය උගන්වන්නේ දැවැන්ත දේශපාලන චරිතයකි. කුමාර වෙල්ගම නම්
දැවැන්ත දේශපාලන ප්‍රතිරූපයෙන් දේශපාලනයේ අත්පොත් තබන්නට ලැබීම සෙනල් වෙල්ගම නම් තරුණ දේශපාලඥයා ලද භාග්‍යයකි. සැබවින්ම එය අතිශෝක්තියක් නොවේ. භීෂණීය එක්සත් ජාතික පක්ෂ 17 වසරක දුර්දාන්ත පාලනය, මේච්ච ත්‍රස්තවාදයේ එකතැන පල්ලුණු කළුතර දිස්ත්‍රික් සංවර්ධනය යන සියලු අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන් මේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයාගෙන් ගුරුහරුකම් ලැබීම මහා වාසනාවකි. සෙනල් වෙල්ගම නම් තරුණ දේශපාලඥයාට පියා මෙන්ම දේශපාලනයේ ගුරුවරයා වන්නේද ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මැතිතුමා වීම කල්ලුගන්තොට මිනිසුන්ට මහා අස්වැසිල්ලකි. උපන් දා සිට පියාගේ ගමන් මඟ දෙස සෙනල් වෙල්ගම නම් උගත් තරුණයා හොඳින් බලා සිටියේය. ජනතා සේවය ඔහුගේ රුධිරය හා බද්ධ වී ඇත. නීතිඥ සෙනල් වෙල්ගම මෙරට දේශපාලනයට මනාව ගැලපෙන්නේය. ඇමති පුත්තු ලෙස මහජනතාව හිනස්සන අපහාසයට උපහාසයට අගෞරවයට ලක්වන මගෝඩිගම් වෙල්ගම පරම්පරාවේ පුත්තුලග නැත්තේය. මේ දරුවන් තාත්තාගේ බලය ඇඟට නොගත්තේය. තමන්ට ඡන්දය දෙන අහිංසක මිනිසුන්ගේ බලය උත්තරීතරමෙන්ම ඒ මිනිසුන්ද උත්තරීතර බව දේශපාලඥයෙකු ලෙස කුමාර වෙල්ගම මැතිතුමන් තම දරුවන්ට හොඳින් කියා දී ඇත්තේ. යාගේ අඩිපාරේ යමින් සුරසැප වෙනුවට කළුගන්තොට මිනිසුන්ට ශ්‍රී ලංකේය ජනතාවට සේවය කිරීම ඔහුගේ අදිෂ්ඨානය වී ඇත්තේය. නිදහස් අධ්‍යාපනයෙන් තමන් වෙනුවෙන් රට කළ කැපකිරීම වෙනුවට රටමින්වෙන් යුතුකම වගකීම ඉටු කරන්නට ඔහු 2014 පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් තිබේ. මධ්‍යම ආණ්ඩුවේ මෙන්ම පළාත් සභාවේ මහජන සේවයේද අපහසුවකින් තොරව කළුගන්තොට ජනතාවට ලබා දෙන ගමන මෙලෙස ආරම්භ වී තිබේ. කුමාර මහත්තයාගේ පූර්වාදර්ශී දේශපාලනය කළුතර දිස්ත්‍රික්කෙන් පළමු තැනට ගෙනෙන්නට 2010 මහ මැතිවරණයේදී කළුගන්තොට ප්‍රගතිශීලී මිනිස්සු පියවර ගත්තේ. පියාගේ අඩිපාරේ යන නීතිඥ සෙනල් වෙල්ගම නම් තරුණ දේශපාලඥයා මෙවර පළාත් සභා මැතිවරණයේ කළුතර දිස්ත්‍රික්කෙන් පළමු තැනට ගන්න මේ වන විටත් මහා ජනකගක් පෙළ ගැසී සිටින්නේ. දිස්ත්‍රික්කයේ පුරා තරුණ ජවය තමා වටා ගොනු කරන්නට මේ කඩවසම් උගත් බුද්ධිමත් තරුණ දේශපාලඥයා පළමු ප්‍රවේශයෙන්ම සමත් වී ඇත්තේය. දැවැන්ත දේශපාලන ප්‍රතිරූපයක ගුරුහරුකම් ලබමින් පෝෂණය වන සෙනල් වෙල්ගම නම් තරුණ දේශපාලඥයාගේ අනාගතය ඉදිරි ගමන ඉතා සුබදායකය. සෙනල් වෙල්ගම නම් තරුණ දේශපාලඥයාට මහා ජනගඟක් ඔහුගේ පියා හරිහම්බ කර දුන්නේය. සෙනල් වෙල්ගම නම් තරුණ දේශපාලඥයා මෙරට දේශපාලන පෙරලියක් කරන බව ඉතා විශ්වාසය. එය වැලැක්විය නොහැක. ඒ ගමන පිටුපස කළුගන්තොට මිනිසුන්ද දැවැන්ත ශක්තියක් වන බව නොඅනුමානය. ගොඩ නැගුණු කළුගන්තොට තාක්ෂණයෙන් පිරිපුන් ක්ෂේම භූමියක් කිරීම නීතිඥ සෙනල් වෙල්ගම නම් වූ තරුණ දේශපාලඥයාගේ එක් අරමුණකි. තාත්තාගේ වැඩ ටික පහසු කර කළුගන්තොට මිනිසුන්ට උපරිම සේවය කිරීම ඔහුගේ දැක්මය. සෑම වසරකම කළුතර දිස්ත්‍රික්කයේ පළමු ශ්‍රේණියේ සියලු පාසල් දරුදරියන්ට සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පාසල් උපකරණ ප්‍රදානය කරන ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මැතිතුමන් මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 8කට සිය පෞද්ගලික ධනයෙන් පාසල් බස් රථ ලබා දී ඇත්තේය. දුවා දරුවාගේ පොතේ පතේ දැනුම මෙන්ම කුසලතා වර්ධනයට මතුගම කලාපයේ සියලු දරුවන් වෙනුවෙන් මතුගම ශාන්තමේරි විද්‍යාලයේ ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තටාකයක් හදා දෙන්නට ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මැතිතුමන් පියවර ගත්තේය. පානදුර මූලික රෝහලේ කුමාර වෙල්ගම භික්ෂු ගිලානෝපස්ථාන ඒකකය ප්‍රවාහන අමාත්‍යතුමන් තනා දුන්නේ ජාතියේ මුර දේවතාවුන්
රකගන්නටය. මහලුවිය ගෙවන වැඩිහිටි බොහෝ දෙනාට පසන් එලියක් වන්නට කුමාර වෙල්ගම මැත්තුමන් පියවර ගත්තේ සෑම සතියන්තයකම වැඩිහිටියන් 500 දෙනෙකුට රුපියල් 500 බැගින් ප්‍රදානය කරමිනි. වෙසක් පොහෝ දාට කළුතර දිස්ත්‍රික්කයේ උවැසි උවැසියන්ට දහම් පාසල් දරුවන්ට හා ගුරුවරුන්ට සියල්ලන්ටම අමාත්‍ය කුමාර වෙල්ගම මැතිතුමන් සිල් රැති බෙදා දුන්නේය. නැතිබරි එකාට නිතර උදව් කළේය. ප්‍රවාහන අමාත්‍යතුමන් තම උපන් දිනේදා සුද්දන් කළු සුද්දන් සුදු කරපටිකාරයන් පිරිවරාගෙන තරු පහේ හෝටල්වල විස්කි බොමින් පාටි නොදැම්මේය. අහිංසක දුප්පත් පවුලකට හිසට සෙවණක් ලබා දෙමින් උපන්දිනයේ වෙනුවෙන් නිවසක් තනා දෙන්නට පස් දුන් රට මහා දේශපාලන ප්‍රතිරූපය වූ ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පියවර ගත්තේය. මේ දැවැන්ත දේශපාලන චරිතයෙන් ගුරුහරුකම් ලබන මේ දැවැන්ත දේශපාලන චරිතයේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන සෙනල් වෙල්ගම නම් තරුණ දේශපාලඥයා ගැන කිසිවකුත් සැක කළ යුතු නැත. ගැටලුවක්ද තබාගත යුතු නැත. කුමාර මහත්තයා මෙන්ම සෙනල් මහත්තයාද කළුගන්තුට මිනිසුන් වෙනුවෙන් කැපවන්නේය. සෙනල් වෙල්ගම මහත්තයාගේ ජය කළුතර දිස්ත්‍රික්කයේ මිනිසුන්ගේ ජයග්‍රහණය වන්නේය. ඒ ජයග්‍රහණය ස්ථිරය. මතු උපදින අනාගත පරපුරේ හෙට දවස ජයග්‍රහණය කරන්නට සෙනල් මහත්තයා ජයග්‍රහණය කළ යුතුය. ඒ නිසා ස්ථිර ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට කළුගන්තොට ප්‍රගතිශීලී මිනිස්සුන්ට අපි ආරාධනා කරමු. වසන්තය සොඳුරු මකාවි ගණ අඳුරු සිනාසී මිතුරු තනමු කළුගන් තොටම මහරු. ගයපු බුදුවාරු නැල් නගා ජනහද වීරිය රන්නා ගම රට පුරා පියවර තබා සවි බලයෙන් දැය රකිනා ජය මාවතට ගැන්නා. අභිමානවත් පරපුරක නොසැලෙන බලකන්ව නීතිඥ සෙනල් වෙල්ගම පළමු තැනින් කළුතර දිස්ත්‍රික්කයෙන් බස්නාහිර පළාත් සභාවට කළුගන්තොට ගොඩනැගෙන දෙවන පරපුර.